දැන් නිමාඩු කාලේ ගුරුවරු ටිකයි ප්‍රින්සිපල් එකතු වෙලා මේ ඔක්කොම ලස්සන හදලා තියෙනවා. දැන් මෙහෙම හදපු විෂයමාලා සිතියම් ගත කිරීම ටික විදුහල්පති තුමාගේ කාමරේ ඩිස්ප්ලේ කරලා තියෙනවනේ, ස්ටාෆ් රූම් එකේ ඩිස්ප්ලේ කරලා තියෙනවනේ, පන්ති කාමර ඩිස්ප්ලේ කරලා තියෙනවා. එතකොට දැන් ජනවාරි ඉස්කෝලේ පටන් ගන්නකොට ඉස්කෝලේ පුරාම ඩිස්ප්ලේ කරලා තියෙනවා. පළවෙනි වාරේ අපේ ඉස්කෝලේ ගන්නන්නේ මොනවද? ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ ඩිස්ප්ලේ කරලා තියෙනවා ඉතාම ලස්සනට, ඒ වගේම ස්ටාෆ් රූම් එකේ ඩිස්ප්ලේ කරලා තියෙනවා, පන්ති කාමර ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ නිසා දැන් මේ ඉස්කෝලේ ළමයි, ගුරුවරු, ප්‍රින්සිපල් දන්නවා පළවෙනි වාරේ අපේ ඉස්කෝලේ මොනවද කරන්න කියලා. හැමෝටම අවබෝධයක් තියෙනවා. අපි දකින අවාසනාවන්තය තමයි බොහොමයක් ඉස්කෝලේ ඇත්තටම ගුරුවරු දන්නේ නැහැ, විදුහල්පතිතුමා දන්නේ නැහැ ඒ වාරය තුල මොනවද ඉස්කෝලේ කරන්න කියලා. ඒගොල්ලෝ දන්නේ තමන්ගේ විශේෂයෙන් මෙන්න මේ දේ කරනවා කියලා දන්නවා. විද්‍යාව ටීචර් දන්නවා මං අහවල් ටික මේ වාරේ කරනවා කියලා. හැබැයි එයා දන්නේ නැහැ සමත් ඉස්කෝලේ අනිත් විෂයන් වලින් මොනවද එයා කරන්න කියලා. එතකොට ඉස්කෝලේ ඇත්තටම මේ වාරය තුල සියල් කරන සියලුම දේ පිළිබඳ සමස්ත අවබෝධය ගුරු මණ්ඩලයට, විදුහල්පතිතුමාට තියෙනවා නම් ඉස්කෝලේ පරිපාලනය මොනතරම් පහසුද? හරි. දැන් ඉතින් විෂයමාලාව දැන් ඔන්න ඉස්කෝලේ ප්‍රදර්ශනය කළා තියෙනවානේ. එහෙනම් දැන් ජනවාරි ඉඳලා මාර්තු දක්වා පළවෙනි වාරේ ඔන්න පටන් ගන්න ලෑස්ති. දැන් ඔන්න ඉස්කෝලේ පටන් ගන්න ඉස්සෙල්ලා විදුහල්පතිතුමාත්, ගුරුවරුත්, ඒ වගේම තොරතුරු බාර ගුරුවරුත් අර දිශ්‍යම් සිතියම් ගත කිරීම බලලා දැන් බලන්න අපේ පුස්තකාලෙට, ශ්‍රාව්‍ය දෘශ්‍යකයට, අන්තර්ජාලයට දැන් මොනවද මේ සඳහා අවශ්‍ය වෙන සම්පත්තික. දැන් සම්පත්තික ලියවෙලා තියෙනවා. කොච්චර පිටපත් ඕනද, කොච්චර හදාගන්න ඕනද ඒවා. අන්න එහෙනම් දැන් විදුහල්පතිතුමාගේ නායකත්වයේ ඕන අන්න අර එකතුව ඩෙවලොප් කරගන්න. ඒකතුව තියෙනවා නම් දැනට හොඳයි. නැත්තම් බහු පිටපත් ගන්න එක, කැපුම් හදාගන්න එක, මෙන්න අන්තර්ජාල පහසුකම් ගන්න එක, දැන් අවශ්‍ය සියලුම සම්පත් ටික විෂයමාලා සිතියම් ගත කිරීම දෙවෙනි තීරුව තියෙනවා. එතකොට මේ සේරම ඔක්කොම විෂයමාලාට අදාළ ඒවා, අනදාළ කිසි එකක් නැහැ. එතකොට මෙන්න මේ ටික ඩෙවලොප් කරගන්න එක තමයි, සංවර්ධනය කරගන්න එක තමයි පුස්තකාල බාර ගුරුවරයාත්, ICT බාර ගුරුවරයාත්, ශ්‍රාව්‍ය දෘශ්‍ය බාර ගුරුවරයාත් සහ විදුහල්පතිතුමාගේත් නායකත්වය වෙන්නේ. ඒ අනුව ගුණාත්මකයේ දුම්වලින්, පරිත්‍යාගවලින්, උපන්දින තිල්නවලින්, විවිධ දේවල් වලින් අන්න අපේ ජනවාරි ඉඳලා මාර්තු දක්වා වෙන පළමු වාරයට අපට උගන්වන්න ඕන මෙවලම් ටික මෙන්න තියෙනවා. අන්න එහෙනම් ඒ ටික හරිගස්ස ගන්න එක තමයි පුස්තකාල කාර්ය මණ්ඩලයේ කාර්යභාරය. දැන් ඉස්කෝලේ සියලු දෙනාම කරන්නේ මොකද්ද කියලා දන්නවා. එතකොට ඔබට පැහැදිලිව පේනවා, හැමෝටම පැහැදිලිව පේනවා සමහර විෂය කරුණු හැම තැනමදීම උගන්වන්න තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ලෝකයේ වේලාව කියන පාඩම ගත්තොත් ඒක ගණිතයේ පාඩියත් උගන්වන්න තියෙනවා. ඒ වගේම භූගෝල පාඩමත් උගන්වන්න තියෙනවා. ඒ වගේම විද්‍යාව පාඩම උගන්වන්න තියෙනවා. ඔබට දැන් සිතියම් ගත කිරීමෙන් පේනවා මේ විෂය කරුණු හැම තැනම උගන්වන්න තියෙනවා. එහෙනම් දැන් ඔබට තියෙන්නේ විසඳා අනවශ්‍ය කාලයක් යන්න ඕනේ අර තුනම එකට එකතු කරලා එක පන්තියට එකට ගන්නන්න පුළුවන්. එතකොට අන්න ඔබේ සිලබස් එක කෙටි කාලෙකින් ඉවර කරගන්න පුළුවන්. තොරතුරු නැවත නැවත කීම සිදු වෙන්නේ නැහැ. අනිත් එක විෂයමාලා සිතියම් ගත කිරීමේදී ඔබේ ශ්‍රේෂ්ඨ චාරිකාව, අධ්‍යාපන චාරිකාව සංවිධානය කර ගැනීම, විෂයමාලාව දිහා බලන්න පුළුවන්. හැම ගුරුවරුන්ටම යන්න ඕන කොතෙන්ද කියලා අර පැහැදිලි තියෙනවා. ඒ අනුව ඔක්කොම එකතු වෙලා ශේෂ්ඨචාරිකාව යනවා. දැනට සිදු වෙන්නේ භූගෝල ටීචයාගේ ශේෂ්ඨචාරිකාව යනවා. අනිත් අයත් එක්ක සම්බන්ධ නැහැ. හැබැයි ගිහිලා වම් ඉතිහාසයකටත් ඒක ප්‍රයෝජන. නමුත් ශේෂ්ඨචාරිකාව යනකොට විෂයමාලාවට අනුව අන්න සියල්ලම ආවරණය කරගන්න පුළුවන්. ඒ නිසා ඉස්කෝලේ තියෙන සියලුම දේවල් ඉතාම හොඳින් කල්පනා කරගන්න පුළුවන්. දක්ෂ උද්වල්පතිවරයෙකුට තමන්ගේ පරිපාලනය ඉතාම පහසු වෙනවා විෂයමාලා සිතියාගත කිරීම නිසා. ඊළඟට ගුරුවරු දන්නවා අපි මේ වාරේ උගන්වන්න ඕනේ මොකක්ද කියන එක. ඒ නිසා ගුරුන් හොඳ මොටිවේෂන් එකක් තියෙනවා. පාඩම් සැලසුම් කරගෙන ඉතාම පහසුයි. ඊළඟට අර සහභාගීත්ව ඉගැන්වීම නිසා ඒගොල්ලන්ට අර ඉගැන්වීමට අවශ්‍ය වෙන තොරතුරු මූලාශ්‍රවල කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් පුස්තකාල සහාය කාර්ය මණ්ඩලයේ රාජකාරිය තියෙනවා. අන්න සකස් කරන්න ඕනේ මොනවද කියලා අර විෂයමාලා සිතියම් ගත කිරීම තුළ තියෙනවා. අපි අහවල් දිනේට මේ පන්තිය සකස් කළ යුත්තේ මොනවද? ඒ නිසා ඒගොල්ලන්ගේ කාර්යභාරයත් කලින් එළිදැක්විලා තියෙනවා විෂයමාලා සිතියම් ගත කිරීම තුළ. අනිත් පැත්තෙන් මේ විදිහට පළවෙනි වාරේ විෂයමාලා සිතියම් ගත කරාට පස්සේ ඊළඟට අපි අප්‍රේල් මාසයේදී ආයි මුණ ගැහිලා ඊළඟට දෙවෙනි වාරේ උගන්වන්න විෂයමාලා සිතියම් ගත කරනවා. දැන් පළවෙනි වාරේ අත්දැකීම නිසා දෙවෙනි වාරේ ලේසි, දෙවෙනි වාරේ විෂයමාලා සිතියම් ගත කිරීම කරගන්න.
එකක් ඩිස්ප්ලේ කරගන්න. ඊට පස්සේ තුන්වෙනි වාර නිවාඩුවේ අගෝස්තු නිවාඩුවේදී තුන්වෙනි වාරයට කරන්න ඕන විෂය මාලාව සිතියම් ගත කරගන්න. ඊට පස්සේ ඒ අනුව අවුරුද්දට ඕන විෂය මාලාව සිතියම් ගත කළා තියෙනවා. දැන් ඊට පස්සේ ඔබට ආපහු සිතියම් ගත කරන්න ඕනේ. මේක අවුරුදු පහක් පුරාම එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. මොකද විෂය මාලාව වෙනස් වෙන්නේ අවුරුදු 5කින් 10කින් පස්සේ. ඒ නිසා ඔබට මේක එක සැරේයි කරන්න වෙන්නේ. ඊට පස්සේ මේක දිගටම ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ ඉස්කෝලේ පරිපාලනයත් ඉගෙනීම් ක්‍රමයක් ඉතා විශිෂ්ට විදියට කරගන්න පුළුවන්. විශිෂ්ටම මෙවලම තමයි මේක. හරි, දැන් ඔබ විෂය මාලාව සිතියම් ගත කරලා තියෙනවා. වාර 3ට සිතියම් ගත කරලා සමස්ත අවුරුද්දටම සිතියම් ගත කරලා තියෙනවා. ඒ නිසා දැන් ඔබට ඊට පස්සෙ ආයි සිතියම් ගත කරන්න ඕනේ නැහැ. ඊට පස්සෙ තියෙන්නේ මේකේ කයිසෙන් එක. ඒ කියන්නේ මේක අකණ්ඩව ඉදිරියට ගෙන යාම. ඒ නිසා මේක දිහා බලාගෙන තොරතුරු මූලාශ්‍ර ටික සංවර්ධනය කරන්න විතරයි තියෙන්නේ. ඒ නිසා ඔබේ පුස්තකාලය සංවර්ධනයේ ඉලක්ක වෙන්නෙම දැන් අර මැද තීරුවේ තියෙන රිසෝස් ටික. එහෙමනම් ඔබේ පුස්තකාලේ තියෙන සේරම එකතුව අර මැද තියෙන තීරුවේ තියෙන ටික නම් ඔබේ පුස්තකාලේ විශිෂ්ට පුස්තකාලය. මේක සෑහෙනවා අපිට මේ පළවෙනි සාකච්ඡාවට. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රේමදාස් මහත්මයාට අද මේ සාකච්ඡාවට එකතු වීම පිළිබඳව. ඉදිරියේදී අපි තවත් දුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.